අවසරයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා කුජි සම්පන්න පිටපත් අද අපට තවත් බ්‍රහස්පතින්දාවක් නිසනවනේ බ්‍රහස්පතින්දා කරන නැත්නම් සත්‍යපතා කරන ධර්ම දේශනාවට අවස්ථාවක් ශිරුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස මිත්තේ බජස්සු කල්යානේ පන්තං ච සයනාසනං විවිත්ත අප්පනි ගෝසං මත්තඤ්ඤෝ හෝති භෝජනේති කරුකටේතු සංඝයාංශ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සති කීපය තුළ ආරම්භ කළා අලුත් වටිනා සූත්‍ර දේශනාවක් අපි මේ බ්‍රහස්පතින්ත ධර්ම දේශනාවලියට මාතෘකා සපයා ගන්න. මේකට නම් කරලා තියෙන්නේ රාහුල සූත්‍රය කියලා. මේක සර්වචන්නාංශේ පුංචි රාහුල හාමුදුරන්ට දෙන උපදේශාවාද එහෙම නැත්නම් අනුශාසනයක්. ඉතින් අපේ බණහන පුංචි හාමුදුරුවෝ වගේ කෙනෙකුයි මේකේ ශ්‍රාවකයා වෙන්නේ, දේශකයන් වහන්සේ වෙන්නේ කෙලින්ම සර්වචන්නාංශේ. ඉතින් මේකත් එක විදියක බොහොම හැඟුම්බර දනවන අවස්ථාවක්. ඒ වගේම මේ දෙන්නගේ සම්මුති වශයෙන් පියපුතු සම්බන්ධිකුත් තියෙනවා. ශාසනික වශයෙන් පියපුතු සම්බන්ධිකුත් තියෙනවා. ඉතින් එහෙම කරාට මේ සර්වඥාන්වහන්සේට පුළුවන් නම් උකුලේ තියාගෙන රාහුල හාමුදුරන්ට කියලා දෙන්න ඕනකම වැටහෙනවා. නමුත් අර ගොඩාක් වැඩ රාජකාරි බහුලකමත් මේ වගේ අර හැඟුම්බර ගතියකට ඉඩ නොලැබීම පිණිසත් සර්වඥාන්වහන්සේ මේ පුංචි රාහුල හාමුදුරෝ ශාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේට බාර දීලා ඇගේ ස්වාමීන් වහන්සේ වැඩි ඉගෙන එන මේ පුංචි හිතට ඇතුල් වෙන්න පුළුවන් නරක අදහස් නපුරු අදහස් අයින් කරලා දැනටමත් තමන්ට ලැබිලා තියෙන මේ වටිනා සම්පත්තිය උවා දක්වලා ඒක උද්දීපනය කරලා දක්වන්න දේශනා කරන ගතියක් තමයි මේකේ පේන්න තියෙන්නේ. ඉතින් මේ පටන් ගන්නකොට මේ ගාථාවේ කියන්නේ නාහං අබින්න සංවාසං අවජානාමි පණ්ඩිතං. මම මේ කැලි ආශ්‍රය කරන් තිනවා, සාරිපුත්‍ර සාංශේ ආශ්‍රය කරන් තිනවා, බුදුහාමුදුරුව මට කෙලිම උපදෙස් දෙනවා. ඒවත් තාතාවර නැතිදී මම නිකම්ම නිකං හම්බ වෙච්ච තෑගි වගේනේ පේන්නේ. නිකං එහෙම නැත්තම් යෙදමකින්තරව මට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් එක්ක නිතර අභින්න සංවාසං ඇසුර පවතිනට හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි මගේ හිත පහත් කළ සලකන ගතියක් තියෙනවා කියලා අවජානාමි කියලා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේ රාහුල පුංචාමරයෙන් අහනවා. ඒ අහන්නේ මේ ලැබිලා තියෙන සම්පත්තිය පුංචි කළ සලකීම නිසා වෙන්න තියෙන හානියක්. ඒක ඉතින් සාමාන්‍යයෙන් ලංකාවේ බැලුවොත් නිදහස් අධ්‍යාපනයේ දෙන කාලේ ඒ නිදහස් අධ්‍යාපනය නිකන් දෙන නිසා කාටවත් එක වටනකමක් නැහැ. ඔක්කොමලා කැමති ටියුෂන් ගිහිල්ලා පාස් වෙන්න තමයි. ඉතින් පාස් වෙලා ඒ ටියුෂන් දීපේකනාගේ නම කියන මිසක් ආ ඒ නිදහස් අධ්‍යාපනයෙන් හම්බෙච්ච සේවය ඉතින් ආගේ වෙන්නේ නැහැ. ඒ මොකද නිකන් දෙන නිසා. ඒ වගේ තමයි මේ සාරිපුත්‍ර ශාසිකය ඇසුර බුදුරජාන් වහන්සේගේ මෙහෙවීම නිසා රාහුල පුංචාමරන්ට ලැබුණා. ඒ වුණාට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් උක්කාදාරෝ මනුස්සානම් බොහෝ දිනාට පහනක් අල්ලගෙන ඉන්න කෙනෙක් වගේ හරියට වැඩ අධිකතිය තියෙනවා. ඒ නිසා සමහර විටක නිතරම පුංචාම්දෝ ගැන අහගහගෙන නැතුවත් ඇති. ඉතින් මේ කාරණා නිසා පුංචාම්දෝ සමහර විටක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉක්මවල හිතන් ඉඳී. ඉතින් එහෙම වෙනවද කියලා අහනවා. එතකොට මේ සාරිපුත් පුංචි රාහුල හාමුදුරුවෝ කියන්නේ නාහං අබින්න සංවාසං අවජානාමි පණ්ඩිතං. මම මේ නිතර ආශ්‍රය කරන්ට ලැබුණයි කියලා ඒ පණ්ඩිත වූ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවජානනය කරන්නේ. ඒ අනුමානසීලු බොහෝ මිනිසෙයින්ට සේවාව සලසන පහනක් දරන මේ උත්තමයන් වහන්සේ මම නිතරම පුදනවයි කියලා සාරි මේ රාහුල පුංචාමරු සඳහන් කරනවා. ඊට පස්සේ තමයි මේ මූලික අරසාව මූලික වපසරිය සකස් කළ දීර්ඝ තමයි සර්වඥාන්සේ
මේ අපි ගිය පාර කතා කරපු විදිහට ඒ පංචකාම ගුණේ හිත් ආදි වශයෙන් පස්කම් සැපෙහි අතහැරලා මේ විදිහට වරගත වෙලා මේ කරන ජීවිතය පිළිබඳව පොඩ කියලා දෙන එකක් තමයි මේ සූත්‍රේ කතා ශරීරයේ තියෙන්නේ. ඉතින් අපි අඳා දන්නේ ඒකේ තුන්වෙනි ගාතාවට. බුදුජානන් වහන්සේ දේශනා කරන පැත්තෙන් බලනකොට තුන්වෙනි ගාතාවට ඒකේ තියෙන්නේ අද පටන් ගන්නකොට මිත්තේ බජස්සු කල්යාණේ. කල්යාණ මිත්ත ආශ්‍රය නැත්නම් භජනය කරන්නයි කියලා කියනවා. ඒක හරියට මේ කිසිකිය අතහැරීම සඳහා නැත්නම් කාම ගුණ අතහැරීම සඳහා විවිත්ත සේනාසනයක් විවේක සේනාසනයක් අසුර කරේ නැත්නම් කාම ලෝකයේ ඉඳගෙන කාම ගුණය අත්හරිනවා කියන එක සාමාන්‍ය මනසක් තියෙන කෙනෙකුට කරන්න බෑ. ඒ වගේම තමයි පාප මිත්‍ ආශ්‍රය කවදාකවත් වළක්වන්න බෑ. කල්යාණ මිත්‍ ආශ්‍රයක භජනයක් නැතුව. ඉතින් මේ දෙක දුන්නට පස්සේ අර කල්යාණ මිත්‍යාගේ පැත්තට වැඩිපුර භජනය කිරීම නැත්නම් වැඩිපුර සම්බන්ධ වෙලා පවත්නවා කියන එක හිත කැමති නැහැ. ඒක හරියට මේ පංචකාම ගුණයන් නැත්නම් කාම ගුණයන් සම්පත්‍ය සහිත ගිහි ගෙදරක් ගමක් නගරයක් අතහැරලා මේ විවිත්ත වනසේනාසනයක් විවේකී වනපන්ත සේනාසනයක් අසුකරනවා කියන එක කාම භෝගයර කරන්න බෑ. ඒ නිසා ඒක සඳහා මෙහෙවීමක් අවශ්‍යයි. මෙහෙවි නැත්නම් උපදේශ නොලබපු මනස එහෙම නැත්නම් මේ එල්ලයක් නැති මනස එමෙත සම්මා සංකප්පත් නැති මනස තැ යෝනිසු මනස්කාර නැති මනස ස්වභාවයෙන් නගරේට රාජධානියට කාම ගුණයන්ට කැමති. ඒ වගේම අර කල්යාණ මිත්‍යන් ඇසු කරනට වැඩිය තමන්ගේ සම වයසේ අනිකුත් ලෞකික මිත්‍යන් ඇසු කරන්න කැමති. මේ සර්වචනාංශ මේක පුංචි රාහුල හාමුදුරන්ට දීලා පනසේ නාසනයක් පෙන්නලා දෙන්නේ රාජමාලිගාවකන් උදුරගෙන ඇවිල්ලා. ඊට පස්සේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් දෙන්නේ වයසෙන්වත් රුචර්ච කංගලින් ගතින්වත් අර පුංචි සාමණේර රහතන්තුරන්ට සමාන නැහැ. ඒ මදිවට සාරිපුත්‍ර ස්වාමීන් නිතරම එක එක වැඩ රාජකාරියවල. ඉතින් ඒතියෙද්දි මේ පුංචි රාහුල හාමුදුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දිහාවට සදී පැදී නැමී සිට ගන්නවද කියන එක ස්වභාවයෙන් වෙන්නේ නැහැ. වෙන්න බෑ. එතකොට සර්වචනාංශයේ මේ පැත්තක ඉඳලා තුන්වෙනි කෙනෙක් වශයෙන් ඒජන්ත කෙනෙක් වශයෙන් ලංක ලහනවා මේ වනසේනාසනය අභිරමණය කරනවාද මේ ලැබුණා වූ කල්යාණ මිත්‍යන් වහන්සේ ඇසුරු කරනවාද එමේ ඇසුරුකරන තමයි මේ උනන්දු කරගන්නේ. ඉතින් ඒක නිසා ඒකේ තියෙන මේ සාපේක්ෂතාවය පුංචි රාහුල හාමුදුරන්ට පෙන්නන මේ බණේ තියෙන සාපේක්ෂතාවය වැඩි හිටියන්ට ප්‍රවීණ යෝගාවචරයන්ටත් ගැළපෙනවා. අපි කොච්චර අවශ්‍යතාවය අපිට තිබුණත් අපිට මේ කාමගුණයන්ගෙන් වෙන්වීම විකල්පයක් නැතුව කරන්න බෑ. කාමගුණේ ඉඳගෙන කාමගුණයන්ගෙන් වෙන් වෙනවා කියන එක කරන්න බෑ. මොකද ඒක හදලා තියෙන්නේ වශී වෙන වශීකృత වෙන තාලෙට. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ ගමක වාසය, නගරේක වාසය, රාජධානියක වාසය ආදීනව දැක්කට පස්සේ ඒ විශාල වූ දුක්ගෙන දෙන්නා වූ ආතති ජනකව වෙන්නා වූ ඒ ගෘහ වාසය කියලා ගත්තොත් ඒ ගෘහ වාසයට සාපේක්ෂව අඩු ආතතිය සහිත අඩු අසහනේ සහිත තැනක සරණාධාර පීඨ වාංගුව නොලබා අර මහ විශාල කාම ගුණය අයින් කරනවායි. ඒක නිසා පුත්‍රජාන් වහන්සේ දෙන්නන්නේ වනපන්ත සේනාසනය. විවිත්ත වනපන්ත සීනාසනය කියලා කියන්නේ විවේක වූ වනපන්තියක් වනපන්තියක් හෝ සීනාසනයක් වරින් වර ඇසුරු කරන්න ඕන. වරින් වර ඇසුරු කරනකොට පේනවා ඒකෙදී අපිට අවශ්‍ය කරන්න ආ වූ ශප සම්පත් නැහැ. අපිට අවශ්‍ය කරන්න ආ වූ පහසුකම් ටික නැහැ. ඒ පහසුකම් ටික තිබුණොත් අපි ශප සම්පත් කිව්වට වැඩෙන්නේ නම් ආතතිය විතරයි. වැඩෙන්නේ නම් අසහනෙ විතරයි. ඒක පේන්නේ නැහැ. ඒක කෙරේ තියෙන මුලාව නිසා. ඒ නිසා හිතනවා අනික් අයට වැඩිය මට සැප සම්පත් තියෙනවා. අනික් අයට වැඩිය මම අසුෝෂේ ජීවත් වෙනවා, සුඛෝපභෝගීව ජීවත් වෙනවා, පාරිභෝගිකත්වෙන් ජීවත් වෙනවා කියලා කිව්වට මරණ මොහොත පැත්තෙන් බැලුවොත් හෝ, කල්යාණ මිත්‍රක පැත්තෙන් බැලුවොත් හෝ, යෝනිසමස්කාරය පැත්තෙන් බැලුවොත් හෝ, එහෙම නැත්නම් විවිකේ පැත්තෙන් බැලුවොත් එතන උද්දීන ඉඳලා හඳානකන් ඉටිපන්දමද පැත්තෙන් පත්තු කරා වගේ දැවිලි තැවිලි තමයි තියෙන්නේ.
ඒ වෙනුවට වනපන්ත සීනාසනය දැවිලි තැවිලි නෑ කියලා නම් කියන්න බෑ. ඒ මොකද ඒකේ කොතන සර්පයාද කියලා හොයන්න දන්නේ නෑ. ඒ වගේම කොතන බෙහෙත් තියනවාද කියන්න බෑ. කොයි විලාවේ තල්ලකට බෙල්ල වැටලා කන් ඇටි බිමැන්නලා වැටෙයිද කියන්න දන්නේ නෑ. පහසු කන්නේ. ඒ නිසා අර නගරබද අර කයට ආශා කරන ශරීරයට ආශා කරන ජීවිතයක් ගත කරනකොට හිතන්න බයයි. මේක මේ වනචාරි වීමක් කියලා ශිෂ්ටාචාරයේ පසට යෑමක්. මිච්ඡර ලස්සන පහසුකම් ඔක්කොම යටතල පහසුකම් සංනිවේදන තියෙද්දී මේ වනපන්තියක් ඇසුරු කරන්න යෑම සමාජශීලී නවීමක් ශිෂ්ටාචාරයෙන් පස්සට යෑමක් කියලා තමයි ඉතින් සාමාන්‍ය ලෝකයාගේ තියෙන ආකල්පේ. ඉතින් ඒ ආකල්පෙන් බැලුවොත් නම් ඉතින් එnde ඉස්සෙල්ලා අපි බලනවා මේක ඉන්ෂුරන්ස් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන හෙල්ත් සර්විස් එක තියනවාද? වහාම සංනිවේදන තියනවාද? වාහන තියනවාද? පාරේ ඒකමන්ට යන්න පුළුවන්ද කියන එක තමයි වනපන්ත සේනාසනයේ තියෙන පහසුකම් වශයෙන් නාගරිකයා බලන්නේ. නමුත් බුදුසජාන් වහන්සේ කියන්නේ විවිත්ත වන සේනාසනම් විවේකයේ විතරයි. ඔය ඔක්කොම නැති වුණාට විවේකයේ තියෙනවා නම් විවේකයේ කැමති කෙනාට අර සියලුම සැප සම්පත් වෙනුවෙන් මේ විවේකයේ තියෙන වටිනාකම නිසා ඒ වගේ නික්ලේශී ඇත්තෝ වනපන්ත සේනාසන ප්‍රිය කරනවා. එහෙම නැති ඇත්තෝ ඇත්තටම තර්කයෙන් බැලුවොත් අද ලෝකේ තියෙන අපි කියනවා නම් ඉන්ෂුරන්ස් කම්පැනි අපට දෙන නීච පද්ධතියෙන් බැලුවොත් කැලියට යනවා කියොත් ඉන්ෂුරන්ස් කම්පැනි කියනවා අපි නම් වගේ කියන්නේ නැහැ කියලා. මම නම් කියන එක ලොකුම ජයග්‍රහණයක් ජීවිතේ මේ ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක වගේ කියන්නේ නැති ජීවිතේ තමයි ජීවිතේ කියන්නේ. අනිත් එක කැම්බරිල්ල. ඒගොල්ලෝ දාන නීති තියා බලනකොට ඒක හොඳට පේනවා මේ බටහිර ලෝකේ කොච්චරක් ඒ දෙක අට කරලා අල්ලලා තියෙනවා කියලා. බැංකුවෙන් දාන නීති ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක දාන නීති යටතේ ඒ මිනිස්සු අපි හොඳින් හිටියත් ගාස්තු කඩා ගන්නවා, අමාරු කරනත් ගාස්තු කඩා ගන්නවා. ඒක තමයි ක්‍රමය. වනපන්ත සේනාසනේ නම් නැහැ. මුතුරජාන වංශය කියන්නෙත් නැහැ මම ඔබ ආරක්ෂා කරනවා. මන ආරක්ෂක දේවතාවෝ කියන්නෙත් නැහැ. හැබැයි දන්නව කාටවත් ගාස්තු කෙවන්න ඕනේ නැහැ. කහාගවත් නීති පද්ධතියක් නැහැ. ඉතින් නිසා අද වනපන්ත සේනාසනයේ පාවිච්චි කිරීම තුන් පළවෙනි ලෝකේ රටක හැටියට බලනකොට බරපතල වැරැද්දක්. ඒගොල්ලෝ කියන්නේ නීචේ කඩාගෙන යෑම. දෙන්නෙම නැහැ. කොහොමඩක්වත් ඒ කට්ටිය කැමති නැහැ ඒකට. මොකද ඒගොල්ලන්ගේ ජාලයට අහුවෙලා ඉන්නවා නම් ඒගොල්ලන්ගේ සංනිවේදන ක්‍රමයට ඒගොල්ලන්ගේ අරිතල් පහසුකම් වලට අහුවෙලා ඉන්නා තාක්කල් ඒගොල්ලන් පහසුවක් දැනෙනවා. එහෙම නැත්නම් වනපන්ත සේනාසන ඇසුර කිරීම ත්‍රස්තවාදය. ඒක ඉදත් එහෙමයි. ඉදත් සර්වඥන්සේ වැඩ ඉන්න කාලෙත් ආජීවකයේ ශ්‍රමණේ කිව්වොත් එදා පැවති දැඩි බමුණු මතවලට කඩාගෙන යනවා. ඒ බමුණන්ගේ ක්‍රමයේ තිබුණේ මේ පෞල් ජීවිත ගත කරන්න ඕනේ. ඒකලිලා සර්වබලධාරි දෙයයන්ට හෝ එහෙම නැත්නම් බ්‍රහ්මයාට සලකන්න ඕනේ. සලකනකොට උඹලගේ පංගුව අපේ බමුණු කුලයට ගෙනත් ඉවත්. උඹල ගොවිතම්පත් කරපල්ල, හරක් බලපල්ල, ව්‍යාපාර කරපල්ල, කුලි වැඩ කරපල්ල. හැබැයි අපිට පොදු පූජාව ටික කරලා අපි එතකොට මේ මැදිහත් කාර්කයක් වශයෙන් වැඩ කරනවා. මේ විදිහට වාල් සේවාවක තමයි එදා තිබුණු කුල බේදය තිබුණේ. අද ඒ විනෝඩ ආර්ථික පන්ති හදාගෙන ඒ ආර්ථික පන්ති ඉහළ පන්ති පහළ පන්ති අයට මේ දාන නීති අනුව කිසියම් කෙනෙක් විවේකීව ගත කරනවා නම් ඒක ඉහළ පන්ති නැත්තන තන තද්ද බල නිග්‍රහයක්. තද්ද බල කෙනහිල්ල කරන්නම දෙන්නේ. ඒ මෙල්බන් ගියා මම දකින දේ තමයි කිසියම් කෙනෙක් ලින්දා කාර්ලා වතර බිව්වොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් දඩ ටිකක් පත්තු කරලා ගිනි ගොඩක් ගැහුවොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් කන්නාඩි දාන්න නැතුව අවෝදියා බැලුවොත් රජේ දැනගෙන තියෙනවා. කිසිම කෙනෙක් වාතේ ජීවත් වුණොත් එළියේ රජේ දැනගෙන තියෙනවනේ. රෙද්දක් වේර පෙලෙන් අවුවේ දැම්මොත් දඩ ගන්න. ඊවසේරම මේ අපි ගමේ උටටේ කරපු හැම දෙයක්ම වෘත්ත ජලතනක නැවොත් රජේ දැනගෙන ඉන්නවා. ඒ තරම්ම සියලුම ස්වභාවික වස්තු නිතියම අවලංගු කරලා ඒ දින ක්‍රමයට ගත කරන ජීවිතය දිහා බලනකොට ඒක පේනවා ගිහිල්ලාම බලන්න ඕනේ. බලන්නත් ඕනේ මේ වනපන්ත සේනාසනයන් අගය කරන, කල්යාණ මිත්‍රයන් අගය කරන දෘෂ්ටි කෝණකින් බලනකොට මේක මේ බැටරි සිස්ටම් එකකට හදන කුකුල් පැටව වගේ. ඒ අඩියක් විතර කාමරය ඇතුලේ තියෙනවා, ඉස්සර පැත්තෙන් කන්න තියෙනවා, පස පැත්තෙන් කක්ක කරන්න තියෙනවා. එක පැත්තක වතුර තියෙනවා. දවස් 45 ගියාට පස්සේ අරගෙන කපනවා, ඊගාව කුකුළු ටික දානවා. උච්චර තමයි නගරේ තියෙන්නේ. ඉතින් එහෙව් එක ඉඳලා මේ විවිත්ත වන සීනාසනයක්, පන්තංච වන සීස විනාසනං විවිත්තං අප්ප නිග්ගෝසා. ඒ කියන්නේ අප්ප නිග්ගෝස කියලා කියන්නේ ගෝසානේ. එහෙම නැත්නම්
අප්පසද්දං එකාගෙම විජන වාතං ඒ කියන වනසේනාසනයක් කිව්වහම බුදු කෙනෙක් තමන්ගේ පුතාට බය නැතුව කිව්වට දැන් ඉන්න තාත්තා කෙනෙකුට දැන් ඉන්න පුතෙකුට කියන්න බෑ කිවර කවදාකවත් ඒක බාර ගන්න නෑ මොකද ඒ පුතාට තියෙන තාත්තට විරුද්ධව දහසකුත් එකක් තර්ක ඒ නිසා කිසිම තාත්තා කෙනෙක් දැන් කියන්න නෑ කියන්න බෑ එහෙමනම් තාත්තට තියෙන්නේ පුතාට ඉස්සෙල්ල කැලිට යන එක එතකොට නම් පුතා විරුද්ධ වෙන්න එකක් නෑ මොකද තාත්තා නැතුව ගෙදර පිස්සු කැලින්න පුළුවන් නිසා එහෙම නැතුව අද තාත්තා කෙනෙකුට පුතෙකුට කියන්න බැරි තරම් තාත්තලා මේක විනාශ කරලා ඉවරයි. දරුවෝ ඉස්සරහා ලැජ්ජයි තාත්තලාට. තාත්තලා තමයි ඔක්කොම කරලා දරුවන් තුනේ මේ සුන්දර ජීවිතේ නැති කරලා තියෙනවා. එදා බුදුහාමුදුරු කියනවා මේ කාමගුණයන්ගේ තියෙන භයානකකම දරගෙන ඉවර කරන කැඹිරිල්ල බේරන්න නම් කාමගුණයන් වල ඉඳගෙන කාමගුණයන්ට වෛර කරන්න ගියොත් අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. ඒ තරම්ම ඒක හදලා තියෙනවා. ඒකට විකල්පයක් තියෙනවා. කල්පේ තමයි අරඤ්‍යගත රුක්ඛමූලගත ශුන්‍යාගාරගත. ඒකට මේ රාහුල සූත්‍රයේදී බුදුජානන්සේ මේ තුන්වෙනි ගාථාවේ සඳහන් කරන්නේ පත්තංච සයනාසනම් විවිද්ධ අපවිද්ධං අප නිග්ගෝසං. මෙන්න මේකට පොඩ්ඩක් මං ගණක් දැම්මා. බලන්ද අර රජගෙදර ඉන්න කාලේ පුංචි කුමාරයෙකුට රජපැටියෙකුට හම්බෙන ඒ සැප සම්පත් එක බලනකොට මේ ගෝසාව අඩු විවේකයේ සහිත වනපන්ත සීනාසනයේ හිත බඳිනවා කියලා. ඒ දේ බුදුජානන් වහන්සේ ඔය චූල ශුන්්‍යත සූත්‍රයේ සඳහන් කරන්නේ යම් කිසි කෙනෙක් අපි දැන් ඉන්නේ මාතුගාම ප්‍රාසාදේ මේ නැත්තම් ජේතවනාරාමෙට නැගිනිර දිශාවේ තියෙන ආරාමයේ කියලා ඒක සතුටු උනේ නැත්තම් ඒ කෙනාට මේකට එන්න අතහැරපු ගේ අඹදරුවන් හරකබාන රත්තරම් මිනිමුතු වලින් ලැබිච්ච සැපයත් එක්ක මේ කරන දේ තේරුම් ගන්න බෑ. එම සර්වඥාන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරනවා ස්වභාවයෙන් මිගාර මාතුපාසාදී සැප ඉලවන තරක් නෙවෙයි. ඒක කැලයක්. නමුත් ඥාණයෙන් තේරුම් අරගන්න ගමේ හිටියොත් අඹදරුවන් සමග හිටියොත් ඒ හරි අලියතුන් ආශ්‍රය කරොත් රත්තරම් මිනිමුතු ආශ්‍රය කරොත් එන්න තියෙන කාප සම්පත්තිය භෞතිකයෙන්ම අයින් වෙලා තියෙනවා මේ වනවාසී ජීවිතේ නිසා. නමුත් යම් කිසි කෙනෙක් වනවාසී ජීවිතේ හිත බඳින්න නැත්නම් ඒත් පිස්සු හැදෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ගමේ ඉඳගෙන කාම ගුණයන්ට විරුද්ධව සටන් කරන්න ගියොත් ඒත් පිස්සු හැදෙනවා. ආන්නේ දෙක වෙනුවෙන් අච්චරම දුක් නොදෙන අච්චරම පවු නොවෙන වනපන්ත ශේෂාසනයට ගිහිල්ලා එහි සැප නිසා නෙවෙයි සාපේක්ෂ වශයෙන් මෙතන කෙලෙස් අඩු බව දැනගන්න තරම් යම් කිසි කෙනෙකුට කෙලෙස් වලින් ශූන්‍ය බව තේරුම් ගන්නට යම් කිසි කෙනෙකුට බැරි නම් ඒක නා මේ අරණ්‍ය සීනාසයට ගෙනිනොයි කියලා කියන්නේ එලිමහන් සිරකන්දරුවට දැම්මා. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. යාට කිසිම සැපයක් ලැබෙන්නේ නැහැ. නමුත් යම් කිසි කෙනෙක් කියනවා නම් මේ නගරයට වැඩිය රාජධානියකට වැඩිය අරණ්‍ය සීනාසනේ සැපයි කියලා නැහැ. ඒක බොරු. මේකේ සැප නැහැ. නමුත් මේකේ අච්චර දුක් සිද්ධ වෙන්නේ. අච්චර අසහනකාරී නෑ. අච්චර බව සිද්ධ වෙන්නේ කෙලස් අඩු බව. කෙලස් ඇතින් මෙතන ටිකක් ශූන්‍ය බව, සාපේක්ෂ ශූන්‍ය බව දැනගෙන ඒක අභිරමණය කිරීමට කියනවා ප්‍රමෝදය කියලා. වනපන්ත සීනාසනයන් අභිරමණය කරන. ප්‍රමෝදයටපත් වෙනවා. මොකද අරේ හිටියොත් කොච්චර ටොංගාණයෙන් පව් වෙනවද කියලා දන්නේ. මෙතන ඉන්නට අඩුයි. නමුත් කවුරු හරි කිව්වොත් එහෙම වනේ සැපයි කියලා ඒක කියන්නේ. කියන්න එපා කියන්න බෑ. ඒ වගේම තමයි සාමාන්‍ය මිත්‍රයන් අසුකරනට වැඩිය කල්යාණ මිත්‍රෙක් අසුර කරනකොට කල්යාණ මිත්‍ර අනෙක් කට්ටිය වගේ ශිප වැළඳගෙන අතරතත් දීගෙන ඉඹගෙන ආලිංගන කරයි කියලා හිතන්න එපා. එහෙම කරන මිත්‍රයා කල්යාණ මිත්‍ර වෙන්නත් බෑ. ඒ වගේම එහෙම කරන මිත්‍රයන් මැද ඉඳගෙන අපිට කෙලෙස් නොපිරෙයි එනතම පිරිසිදු වෙන්න ඕන කියලා හිතන ඒත් පිස්සු හැදෙනවා. එකම කල්යාණ මිත්‍රය හම්බුනාට පස්සේ කල්යාණ මිත්‍රයාම ආශිප වැඩඳගෙන ආලිංගනය කරයි කියලා අපේක්ෂා කරුවොත් ඒත් අපේක්ෂා ශූන්‍ය වෙනවා. ඒ නිසා මේ සාමාන්‍ය මිත්‍රයන් ඇසුරු කිරීමට පහසු වුණත් ඒ කෙලෙස් බරිතයි ප්‍රතිපදාවෙන් පස්සට යෑමක්. ඒ නිසා කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීම ප්‍රතිපදාවෙන් ඉහළට යෑමක්. අනෙක් මිත්‍රයන් ඇසුරු කරන තරම් කෙලෙස් එන්නේ නැහැ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල කියලා කල්යාණ මිත්‍රයට ගරු කරොත් භජනය කළොත්
ඒක ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියාවක්. ඉතින් ආන්නේ ඒක තමයි මේ පුංචි හාමුදුරු කෙනෙකුට බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ. ඔයා සාමාන්‍ය කමිත්‍ය ඇසු කරන්න යන වෙනුවට අමාරු වුණත් Tamanට වැඩිය වජනේට නොලැබුණත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඇස් බැල්මේ තියා ගන්න. භෞතිකව කියලා දෙනවා. වැඩිහිටියෝ හිතා ගන්න පුළුවන් අපිට මේ පාප මිත්‍ර සේවනයක් කවදාකවත් දුරවන් කරන්න බෑ. කල්යාණ මිත්‍ර සේවනයේක උලඟක්වත් නැතුව. පාප මිත්‍රයන් මැත ඉඳලා පාප මිත්‍ර සේවනයෙන් දුර වෙන්න බෑ. ඒ නිසා අපි ඒ වෙනුවට කල්යාණ මිත්‍රෙ කිතු කරන්න ඕනේ. හැබැයි ඉතින් මේකේ පොඩි වැඩිහිටියන් දත යුතු රහසක් තියෙනවා. යම් හේයකින් තමන් කල්යාණ මිත්‍රයාට වැඩිය කැමති අනිකුත් මිත්‍රයන්ට කිය වැඩියෙන් කියලා අනිකුත් මිත්‍රයන් දැනගත්තොත් ඒත් ආවුස කැටි වෙනවා. ඒක කරන්න ඕනේ අනිකුත් මිත්‍යාන්ට නොදැනෙන්න. මම කල්යාණ මිත්‍රයාට කැමති, කල්යාණ මිත්‍රයාට කැමති කියන වචනේ කියන්න යන්න නරකයි. ක්‍රියාවෙන් පේන්න යන්නත් නරකයි. සාමාන්‍ය මිත්‍යාන්ට කියන්න තියෙනවා මට මේ බරපතල වැඩක් තියෙනවා, අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. මම ඉන්සයික කරලා ඔයගොල්ලෝ ගාවට එන්නම් කියනවා මිස මට ඕගොල්ලෝ හොඳ නැහැ. ඔයගොල්ලෝ පාප මිත්‍යයි කියලා. එතන ඉඳගෙන කියනවනම් තමන්ම පිහින් යන ගැනීමක් වෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍යා ලැබුණාට පස්සේ කල්යාණ මිත්‍යා ඇසුරු කිරීම ප්‍රයෝගයෙන් කරන්න. ඒක සඳහා කාලසටහනක් හදාගන්න. ඒ කියන්නේ මේ වැඩිම මම කාලසටහන කරනවා. ඕගොල්ලොත් එක අසු කරන එක මම පුළුවන් වුණොත් කරන්න නැත්තනිකයි. ඒ ක්‍රමයට හදාගත්තට පස්සේ අර කාලසටහන එනත මේ පාප මිත්‍යන් දුරු කිරීමේ ප්‍රයෝගයක් විදියට කරන මේ කල්යාණ මිත්‍ර සේවනයට තමන් අනුග්‍රහ නොකර ආයත් කල්යාණ මිත්‍රන්ට පාප මිත්‍යන්ට සමතත්වේ දුන්නොත් ඒක තමන් විසින් කරගන්න දෙයක්. මේ කල්යාණ මිත්‍ර හම්බ වෙලත් ප්‍රයෝග ඥාන නැහැ. ඒ නිසා හම්බෙච්ච කල්යාණ මිත්‍යා තමන් කෙරේ අනුග්‍රහ කරන්නේ නැහැ කියලා කල්යාණ මිත්‍යාගේ අනික් කට්ටිය වගේ මේ සිප වෙනද ගැනීම ආලින්ගන ලැබෙන්නේ නැහැ කියලා සාමාන්‍ය කමිට බල්ල බෑ. සුවිශේෂ ආකල්පයකින් කල්යාණ මිත්‍යා ඇසුර කරන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍යා ඇසුර කරනවා නම් වෙන මොකක්වත් ඕනේ නැහැ. ඒ තරමටම මේ Brahmacharya අංග සම්පූර්ණ කර දෙන ගතියක් තියෙනවා. නමුත් ආරම්භයේදී හරි අමාරුයි ගම නගරය අතහැරීම. එතන අපි සාමාන්‍ය ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගෙන් වෙන්වීම ඉතාම දුෂ්කරයි වෙනකොට වනපන්ත සේනාසනයක් ඇසුරු කිරීම නිජබත කරන්න ඕන. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය කාලසටහනකට කරන්න ඕන. නිජබත කරන්න ඕන. එතකොට ඒකේ බැඳෙන බැඳීම අනුව ටික දවසක් යනකොට ලෝකයටත් පණිවිඩයක් යනවා. Tamanටත් දිනචරියාවක් හැදෙනවා. අන්න ඒක තමයි මේ පුංචි රාහුල් හාමුදුරන්ගේ චරිතෙට බුදුහාමුදුරෝ රිංගවන්න හදන්නේ. ඉතින් ඒක ක්‍රියාවත් කරලා පෙන්නන්නේ බවර බුදුජනනාදී සුපරික්ෂාවකුත් තියෙනවා. පුංචි රාහුල හාමුදුරන්ට කියනවා. රාහුල හාමුදුරන් නොතේරෙන්නේ ඉඳී තියෙනවා. මේකේ තියෙන ධර්මතාවය නම් සම්මුතියෙන් වැඩේ යනවනේ. ආනේ ඒ ගතියත් කියයි කල්යාණ මිත්‍ර ගුණයක් කියලා. මේ කල්යාණ මිත්‍රගේ හැටි තමයි එයා ප්‍රයෝගයක් කරනවා නම් ප්‍රයෝග කරන්නේ මේ නොදන්න කෙනෙකුට වඩා නික්ලේශී තැනකට යන්න අවශ්‍ය ක්‍රම අවශ්‍ය විදි සලසලා දෙනවා. ඉතින් ඒක කල්යාණ මිත්‍ර ගුණවල සාමාන්‍ය කල්යාණ මිත්‍රය ගුණ ගැන කතා කරනකොට ප්‍රසිද්ධින් කියන්නේ පියෝචකර භාවනියෝච වත්තංච වචනක්කමු ගම්බීරංච කතං කත්තා නොචත්තානි නියෝජයෝ කියලා අපි වන්දනා කරනවා කල්යාණ මිත්‍රට. ඒක ප්‍රසිද්ධ ගාතාවක්. ඒකේ සාමාන්‍ය අර්ථය තියෙන්නේ පියයි. කල්යාණ මිත්‍රත් ප්‍රියයි. හැබැයි ගරු භාවනියයි. අර නිතර භජනෙට සම්බන්ධ වෙන්නේ ගරු කටයුතු කෙනෙක් වගේ භාවනියයි. කල්යාණ මිත්‍රයන් ගරු කරන අතර ඒ අත දැනවත් මිත්‍රත් මෛත්‍රී භානාවක් ලක් වෙලායි. පියයි ප්‍රිය ගති තියෙනවා තමනුත් ආසයි. මොකද ගරු ගත්තේ නිසා නිතර භජනෙට ලැබෙන්නේ නැහැ. නමුත් භාවනීයයි එවැනි තමන් වගේම කල්යාණ මිත්‍රයන් හොයන්නන් විශාල පිරිසකගේ මෛත්‍රිය දන්නම ලක් කරලා තියෙනවා. පියෝචකර භාවනීච වත්තංච වචනකම ඒකේනා මේ එක එකනාගේ පුද්ගලික වත නෙවෙයි උක්කාදාරෝ මනුස්සානම් කියන විදිහට මනුස්සයන් විසී නිතරම වත සම්පාදනය කරමින් ඉන්නේ. මානවය වෙනුවෙන් වත සම්පාදනය කරනවා. ඒ නිසා එක එක්කෙනෙකුට වෘතල් කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒ කියන්නේ ඩියුටිෆුල් එහෙම නැත්නම් නිතිපතා වැඩක් කරනවා. කාලතරණක වැඩක් කරනවා. වතක් සම්පාදනය කරනවා. ඉතින් පුද්ගලිකව ඉන්න කෙනෙකුට තේරෙන්නේ නැහැ. එයාට තමන්ගේ වැඩ ටිකවත් කරගන්න බෑ. ඒ මන්දියට මේ කල්යාණ මිත්‍රයන්ගෙන් මට අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. මට අවශ්‍ය කාලය ලැබෙන්නේ නැහැ කියලා කරන චෝදනාවක්
එන්නේ ඉති තියෙනවා. නමුත් කල්යාණ මිත්‍යා වතක් සම්පාදනය කරන්න නිසා චෝදනාව දුන්නට චෝදනාව ගන්නේ නැහැ. එයා දන්නවා මගේ කාලෙම මම ගත කරන්නේ මේ වගේ දෙයකට කියලා. වචනකම ඒ කොච්චර කරත් එක එකෙක් ඇවිල්ලා කියනවා මම ඔබ වහන්සේ වෙනුවෙන් නැත්නම් මේ ස්ථානේ වෙනුවෙන් මෙච්චර දේවල් කරලා තියෙනවා මෙච්චර කැප කරලා තියෙනවා මෙච්චර ඇවිල්ලා මෙතෙන් වැටිලා ඉන්නවා අපිට ඕන දේ වෙන්නේ අනිවාර්යෙන් බැනුනේ කිරිම චෝදනා කරනවා මේ ගීගිය තැහැරලා ඇවිල්ලා අපි මෙතෙන් දැල්ලා ඉන්නවා අපිට අවශ්‍ය කරන අවධානය ලැබිලා නැහැ කියලා. ඒ නිසා මේ වචන දෙයියට අපේන වචන උදේ ඉඳලා හැන්ද වෙනකන් ක්‍රියාවෙමුත් පේනවා වචනෙමුත් පේනවා හිත්වලිමුත් පේනවා. ආනිවයි වසන්න. නපුරු වචන ඉවසන සුළු ගතිය කියලා කියන්නේ වා නපුරු වෙලා තියෙන්නේ එයාගේම ಗುಣ ටිකක් නිසා. ඉව ඉවසන ගතිය කල්යාණ මිත්‍යා දන්නේ නැත්නම් කල්යාණ මිත්‍යා බොහෝ විට වැරදි අසහන කාල ජීවිතයක් ගත කරන්න පුළුවන් වැරදි ආදර්ශ පින්නන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍යා ඉවසන ඉවසිල්ල අම්මා කෙනෙක් දරුවෙක් වශයෙන් ඉවසනට පරි වැරි. ඒ වචනක්ම ගතිය ඔය බුදුරජාණන් වහන්සේට අපි දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම පූජකෝ ලබතේ පූජං කියන දුප්පරිම පූජා ලැබුවන් වන්නන් අතර නිന്ദා ලැබුවන් අතර ශ්‍රේෂ්ඨම පුදුලක් බුදුහාම. වැඩියෙන්ම නිന്ദා ලැබුව කෙනා. නිന്ദා ලබන්න අතර උත්තමයා වුණා. කිසි කතාවක් නැහැ. නිකන් ඉන්නකොට හරි බනින්න බුදුරජාණන් වහන්සේ නිකන් අතර මං අන්දි ගිටවු ඊතල බාර ගන්න කණුවක් වගේ සන්දේශ බාර ගන්න කණුවක් වගේ ඒක තමයි ගෙනලා කවුරුත් එනයක් ගහලා තියලා යන්නේ. ඊ තරම් බැනුම් අහලා දෙනවා. නත්ති ලෝකේ අනින්දිතෝ කියන තරමට ඒ ගාථා පදයේ කියන තරම් බැනුම් අහලා දෙනවා. මොකද ඒක බුදුහාමුදුරු ගුණයකට අරගත්තා. ඵල ඇති දොකනේ ගල් ගහන්නේ. ඵල නැති කර ගල් ගහන්නේ නැහනේ. ඒක කල්යාණ මිත්‍යාවේ ගුණයක්. වත්තංච වචනක්කමෝ. ගම්බීරංච කතං කත්තා. හැම දෙනෙක් කැමති අල්ලාප සල්ලාපෙට. මොකද කල්යාණ මිත්‍යා කතා කෙරුවොත් ධම්මීවා කතා අරියවතුනි භාව නිසා කියනවනම් කියන්නේ ටිකක් දත නැමෙන වචන. කියන උපදේශ ටිකක් ඇඹුල් රහට බරයි. ඒ නිසා ගම්බීර කතා කතා කරනකොට සාමාන්‍ය කෙනා බලන් ඉන්නවා උඩින් බලනවා මේ මොනවද මේ කියන්නේ? ඇයි මේ සාමාන්‍ය භාෂාව සාමාන්‍ය කාම ලෝකයේ පවතින භාෂාව නැතුව මේ කතා කරන්නේ? ඒ නිසා කල්යාණ ගැඹුරු ධර්ම කියලා දේවා. ගම්බීරංච කතං කත්තා නෝචට්ටානේ නියෝජේ තමංගච පැමිණ කෙල කෝටි ලක්ෂ ගානක් සෙනෙක හිටියයි. කවදාකවත් මිස්යූස් කරන්නේ නැත්නම් වැරදි විදිහට පාවිච්චි කරන්නේ නැහැ. එහෙම නැත්නම් මේ ගෝත්‍රික ජනතාව වශයෙන් නායකත්වයේ දෙන්නේ පිරිස ම්ලේච්ඡ වෙන්න නෙමෙයි. පිරිසට කියලා දෙනවා මේකයි කරන්නේ. කවදාකවත් ඒ ගෝලෙක් බාලෙක් නරකට යොමු කරවන්නේ. මේ මේක සාමාන්‍යයෙන් ඕනෙම කල්යාණ මිත්‍ර හඳුනා දීමේ ගාතාවක තියෙනවා. ඒ වගේම මේ බුරුමි පන්දිස්වාංශී උගන්වපු කතාවක තියෙනවා. කල්යාණ මිත්‍යා කියනකොට දුද්ධ දන් දදාසි දුක්ඛරං කරෝති දුක්ඛමං කමති කියලා. මේ කල්යාණ මිත්‍යා දෙන දේ අම්මා තනෙන් දරුවට දෙන දේ තාත්තට කරන්න බෑ. ඉතින් තාම දිනයසකින් දරුවට දෙන දේ ඔය කල්යාණ මිත්‍යා දෙන දේ අම්මා දරුවට දෙන උණු කිරි වලට වැඩිය හපං දෙන්නම වැඩි දෙයක් මොකද ඒ ගෝලයාගේ රුචි අරුචිකම් වලට විරුද්ධව කතා කරනවා රුචි අරුචිකම් හරවනවා ඒ නිසා ඒ කරන දේ යන්ත්‍රයකින් කරන්නත් බෑ ඒ ගෝලයාට Tamanට ඕන වුණත් කරගන්නත් බැරි දෙයක් ඇසුරහරහා මේ දුෂ්කර අකෘත්‍ය කරලා දෙන්න දුක්කරං කරෝති දුක්ඛමං කමති ඒ කරන හැම කෙනාම තමන් යෝනිසමස්කාරයේ එනකන් කල්යාණ මිත්‍යාට බයින් මේ මාව අඹණ්ඩ හදනවා මාව විනාශ කරන්න හදනවා කෝවි දාලා රත් කරන්න හදනවා කියලා එහෙමත් හිතලා නෙමෙයි බනින්නේ ඒක නිසා පුදුමාකාර ඉවසිලිව කියන්න ඕන කවදා හෝ මේ කෙනාට යෝනිසමස්කාරයේ එනකන් විපස්සනා පහළ වෙනකන් යම් ප්‍රමාණයකට තණ්හා මාන දිට්ඨිය අඩු වෙනකන් ඒ කෙනාගේ නුරුස්නාවට කල්‍යාණ මිත්‍යා ලක්කයි ඒක හොඳටම දැනගන්නවා ඒකේ ගෝලයා වැවෙනකොට වැඩෙනකොට දියුණු වෙනකොට ඉන්න ලක්ෂණයක් තමයි යාතුල නුරුස්නා ගති පාලේ. ඒ නුරුස්නා ගති වලින් සෑහෙන කොටසක් තමන්ගේ කුරුණාංශයට යනවා. ඒක තමයි මේ පළවෙනි එකෙන් තියෙන්නේ නාහං අබින්න සංවාසං අවජානාති පඬිතු. මේ නිතර ඇසුර කිරීම නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවජානනය කරනවාද අවතස්කේරු කරනවාද කියනවා. අය ගියේ පාරත් මතක් කරා. ඒ සාමාන්‍යයෙන් ඒ සියලු කටයුතු සම්පාදනය කරන කට්ටිය තමයි අපි දෙමව්පියෝ කියලා ගන්න. පූර්වාචාර්යවරු. ඊගේ ස්වභාවයක් තමයි දරුව දෙමව්පියන්ට වෛර කරන්නේ.
ඒක වළක්වන්න බෑ මේ ලෝකේ හැටි. ඉතින් අපි එහෙම හිතලා කරනවා නෙවෙයි, දරුවෝ හිතලා කරනවා නෙවෙයි. නමුත් මේ නිතර පේන නිසා අහසටත් රජේටත් දෙමාපියටත් භික්ෂුවටත් බණින එක මේ සාමාන්‍ය නොමිලේ කරන දේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නැත්තම් මිනිසෙකුට මේ බැලන්ස් කරන්න බෑ දවසෙ. නිසා අහසට බයිනවා, වේලාවට බයිනවා කියලා. ආණ්ඩුවට බයිනවා කොච්චර කරකත් මීටරිය හොඳින් කරන්න පුළුවන් කියලා. දෙමාපියන්ට බයිනවා. ඉතින් දන්නවනේ කවදාකවත් දෙමාපිය ගහන්නේ නැහැ කියලා. සංගයට බයිනවා. ඊ හතර සාමාන්‍ය තීන්දුවක් නැත්තම් මිනිස්සු මීට වැඩි ගාණක් පිස්සු හැදේ. ඉතින් යනවනකොට දෙමාපියන්ට බයිනවා කියන එක තමයි ඒ ආට්ටකින් තමයි මිනිස්සු ඉස්ලාමක පටන් ගන්න. ඊට පස්සේ දෙමාපියන් එපා වෙලා අයින් කරලා අතහැරලා ගිහිල්ලා කල්යාණ මිත්‍යා කාට ගියරපස්සේ අර දෙමාපියන්ට යන කෝටයක දැන් යන්නේ කල්යාණ මිත්‍යා. ඉතින් ඒක කල්යාණ මිත්‍යා දැනගෙන තියෙනවනේ. ඒක මේ කෙනා විතරක් මට කරන එකක් නෙවෙයි. ඒ මානසය දෙමාපියෝ වස්තු භෝග අතහැරියා නම් ඒ ද්වේෂය දැන් කල්යාණ මිත්‍යා දිහාට යන්නම ඕනේ. ඉතින් එතකොට බුදුජානනාංශී කියන ඔන්න ඔය වැඩේ ස්වභාවයෙන් එනවා. හැබැයි රාහුල පරිශම්භයන් බුදු මිච්චර මේ නිත නොමිලි හම්බලා තියෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අවජාන්‍ය කරන්න එපා. ඊක කල්යාණ මිත්‍ය තමන් පැත්ත තහරව ගන්නවා. තමන් කල්යාණ මිත්‍ය ගුණ වඩනවන ද්වේෂය ආවට නොදරුවත්කමට නොදරුවයි ඒක කරන්නේ. නමුත් මට ඒතියෙදිත් උදව් කරන්න පුළුවන් නේ. ඉතින් ඒ සර්වචන් වහන්සේ මේ පාරමිතා පුරුණ කොට විශාල වඳුරු කණ්ඩායමක නායකයෙක් වෙලා හිටියා. කපි ජාතකේ හෝ වානර ජාතකේ මට බඳගෙන නම් මොකද්ද කියලා. ඉතින් මේ වඳුරු නායකයද වෙන හොඳ හයියාති මහා නායක අපි හැම මාතිලව වගේ ප්‍රභා කරනවා. ඉතින් ඉන්න වෙලාවේදී දැක්කලු මේ ඉල්ලන් ආරපු වලකට මිනිහෙක් වැටලා කෙන්දිරි ගහනවලු. දැන් ගොඩේ ඉන්න බෑ මිනිහා මේ නගල වැටිලා. ඒ වඳුරට දෙනවලු මොකද දාන්නේ. ඉතින් මිනිහෙක් උසන්නන කෙනෙක් කමාරනේ මෝහිතාගත්තලු. දැන් ගෙදීලා මේ මනුස්සයා මාගදී අතාරනොත් එහෙම හරි අමාරු කියලා අර මනුස්සයා ඉන්න තැනට ගිහිල්ලා මිනිහා හා සමාන බල බර ගලක් හරි තියාගෙන තනිපනි ගාගෙන නැග්ගලු වලින් උඩට. ඒකට පෙන්වනවාට අර වැල්වල එල්ලිලා මේ කරපු පූර්ව පරීක්ෂණේ හරි. දැන් උට හොඳ ගණන් මහන්සියු. මනුස්සයත් වැටිලා ඔයේ කෙන්දි ගගා ඉන්නවලු. ඊට පස්සේ ගිහිල්ලා අර මනුස්සයා කරේ තියාගත්ත දැන් අර ගල උස්සගෙන ආවිල්ලා ආපු පෙර උරුවත් එක්ක උඩට එනකොට අඳුරට මොන විදියෙන්වත් මේ ඉන්න බෑ කලන්ත හැදලා වැටෙනවා. අර මිනිස්සයා ගොඩ ඇවිල්ලා බැලුවලු දැන් දවස් ගානක් කන්න දෙයක් නැහැ. මේ හිතවලු මේ වඳුර දැන් කලන්ත හැදලා වෙලා තියෙනවා ඌව මරාගෙන කන්න ඕනේ. එලා ගලක් කරගෙන දීපහම දෑතපදල ඔළුවට වඳුරගේ ඔළුව පලාගෙන ලේ එන්න පටන් ගත්තලු වඳුර එක පාට නැගිටලා බැලුවලු මේ මොකද වුනේ කියලා බලනකොට තමන් ගොඩ දාපු මිනිස්සයා ඔළුවට ගහලා දැන් අර කලන්ත ගැච මොකුත් නැක පාට පනාපු ගම ගහකට මැරලා බැලුවලු උල්ලේ වැක්කෙරනවා. ඊට පස්සේ මේ කොහමද වඳුරට සාමාන්‍යයෙන් පණක් ඇවිල්ලා තිනවා. දැන් ඊට පස්සේ ඒකවල දැන් මේ මිනිස්සයා දවස් ගානක් වලේ ඉඳලා ඇවිල්ලා කණ්ඩ නැතු ඉන්න මිනිස්සු කොහොමඩක්වත් පාරත්තරත් තේරෙන්නේ නැහැ. අසපුරුසයි. ඊට පස්සේ කිව්වලු මිනිසයාට මම දැන් ගයින් ගහට පැනගෙන ගම දිහාවට යනවා මගේ ලේ පාරදිගේ වරෙන් කියලා. ගිහිලි වෙලා ගම පෙන්වාලු. පෙන්නලා අදිෂ්ඨානයක් ගත්තලු මම බුදු වෙන දවසක මට මේ වගේ මම උදව් කරන මනුස්සයා මට ගැහුවත් මම මරන්න ගියත් මට මේ මනුස්සයා කෙරේ අහිතක් හිතෙනවා නම් මගේ බෝධිචර්යාව සම්පූර්ණ නැහැ. ඒ නිසා මම කොට දෙම්මන යම් කිචෙනෙක් අනිවාර්යයෙන්ම ලූට ගන්න. ඒක ඉතින් ස්වභාවයයි. ඒ ගහපු එකාට වෛර කෙරුවොත් මට බෝධි සම්බාර පුරන්න බෑ. මෙහෙම කර තමයි බෝධිසත්වනාසේ දිගට ඇවිල්ලා තියෙන 55 ජාතකයේක. ඒ නිසා මේ අන්තිම පශ්චිම භාවික මහා ਸਰවචන් වාචනමක් බවට පත් වුණාට පස්සේ උන්වහන්සේ කවුරු රැවිල බැන්නයි කියලා මේ අලියාකට ඉන්දියාප් පැත්තේ ඉබ්බා වගේ මේ කිතුල් කාපු අලියාට ඉන්දියාප්යක් ගන්න නැහැ නේ. මොකද ජාතක කතාවලට උිට වෙටි දේවල් කාලා තියෙන පරිප්පු. ඉන්නේ ඊවසීමේ ශක්තිය අම්මා කෙනෙකුට දරුවට හිටින්නේ නැහැ. අම්මා කෙනෙක් දරුවා කෙනේ තියෙන ඒ සම්බන්ධතාවයේ ඒ කාම සම්බන්ධතාවයට සමාන ඒ පොඩි මේ සංසාරේ ආත්මික දෙක සම්බන්ධය. ඒ නිසා මම නිත්‍යානුකූල වැරදි වෙන්න පුළුවන් මම ඒක දන්නේ. කොහෙල බලන්න ඇමරිකන් එක්සත් රාජධානි නීතිය අරතේදී තමන් වදාගත්ත දරුව මාස 6ක් ඇතුළත මරණ්ඩායි කිය අම්මට තියෙනවා. ඒ තරම්ම වේදනාවක් විඳිනවා. ඊට පස්සේ දන්නවනම් මේ දරුවා කවදා හරි මට වෛර කරනවා කියලා එහෙම කරා බණ්ඩි ඉඳී තියෙනවා.
එනිසා ඉපදිලා මාස 6ක් ඇතුළත අම්මගෙන් දරුවා මැරුණට උසාවියේ පුංචි අනුකම්පාවක් තියෙනවා. ඒක මට කියලා දුන්න නීතිඥයා කව පාන්තිම බනට කියලා වන කරනවා කියන්න එපයි. එනිසා අම්මගේ දරුවගේ සම්බන්ධය ওই කියන තරම් දුරද කියන්නේ නැහැ. කල්යාණ මිත්‍රාගේ ගෝලයාගේ තරම්. කල්යාණ මිත්‍රා සහ ගෝලයාගේ සම්බන්ධය ඊට වැඩි යනවා. ඒ නිසා ඒ දුක්කරං කරෝති කියන එකත් දුක්ඛමං කමති කියන එකත් කල්යාණ මිත්‍ර ගුණයක් මිස ඒ කල්යාණ මිත්‍ර ඇසු කරන කට්ටිය කල්යාණ මිත්‍රාට ආරූඪ කරන ගුණයක් නෙවෙයි. ඒක එකතු කරගත් එකක්. සංසාරය එකතු කරගත් එකක්. ඉතින් මේ ජීවිතයේදී කවදා හරි රාහුල පුංචාමඳුරෝ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කෙරෙහි නරක වචනයක් නරක හිතුවිල්ලක් පහල කරාට ඉතින් එච්චර පුදුම වෙන්න දෙයක් නැහැ. මත ඒක සාරිපුත්‍ර සාහිත්‍ය තේරුම් නැත්නම් සාරිපුත්‍ර සාහිත්‍ය හොඳ නැහැ. බුදුජානනාචේ මතර කිලා අහන සාරිපුත්‍ර මේ සාවුලහාමුදුරන්ගෙන් නිතර ඇසුරු කිරීම නිසා රාහුල ඒ උත්තම පඬිතුන් වහන්සේකදී අවජානනයක් ඉති පහරනවා කියලා. වැඩි කරලා හිතන ගතියක් එහෙම නැත්තම් නරකට වචනයක් කැවිච්ච ගතියක් උනාද කියලා බුදුචානන්සේ තුන්වෙනි පාටියක් විදිහට තමයි ගිහිල්ලා ඒක දිහා බලන්නේ. සාරිපුත්‍ර සාංශය ඊටත් වැඩිය දරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒසා කල්යාණ මුත්‍ර ගුණයකට කියනවා දුද්දදන් දදාති කදාකවත් දෙන්න බැරි දෙයක් දෙන්නේ. අම්මලා තාත්තලා හිතෙන්වත් හිතෙන්නේවත් නැහැ මේක දරුවෙක්ගේ සබ පිණිස තියෙන්නේ මේ සද්ධර්මයේ කියලා. දැනගත්තත් අම්මලා තාත්තා සද්ධර්මයේ දන්නේ නැහැ. ඒ දරුවට අම්මලා තාත්තලාගෙන් පූර්වාචාර්යත්වයේ ලැබලා ආපු දරුවට මේ සද්ධර්මයේ දෙන කල්‍යාණ මිත්‍යා දුද්දතන් දසේ දුක්කරං කරෝති දුක්ඛමං කමති. ඒ කරන දේ තේ ධර්මයේ දෙන්නේ ලක්ෂ කෝටි වාරයක් බලහන ඉඳලා විලාව ආඩෝති හරියට ඉන්ජෙක්ෂන් එක දෙන්න. ඒක කරන්න බෑ මේ හදිස්සිය හම්බ වෙලා බස්පත් එක බස් එකේ දෙන්න වාඩි වෙලා යන වෙලා කල්‍යාණ මිත්‍ර හම්බ වෙන්න බෑ. කල්‍යාණ මිත්‍ර ලක්ෂ කෝටි වාරයක් ඇසු කරනවා. ඇසු කරනකොට වෙලාව බලලා මාත්‍රාව බලලා කලාව බලලා ඒ ධර්මය ඒ කෙනාට දෙන එක කල්‍යාණ මිත්‍රක ඕනේ වෙලාවට කරන්න බෑ. ලක්ෂ වාරයක් ඇසුරු කරන්න ඕන නිසා දුක් කරන් කරෝති කරන්න බැරි දෙකුත් කරා. දුද්දතන් තදාති දුක්ඛමං කමති. මේ කාරණා තුන දිහා බලනකොට අපි ගොඩාක් ක්ලේශීට පහසුවත් කියනවා කල්‍යාණ මිත්‍රෝ නෑ කියලා. කල්‍යාණ මිත්‍රු නැතිකම නෙවෙයි තියෙන්නේ. අපිට කල්‍යාණ මිත්‍රෙක් ඇසුරු කරන්න දන්නේ නැතිකම. ඒ ඇසුරු කරන්න දන්නේ නැත්තේ මොකද? Taman තුල කල්‍යාණ මිත්‍ර ගුණ නැතිකම. එيشා කල්‍යාණ මිත්‍රු ගුණ තියෙන කෙනාට විතරයි කල්‍යාණ මිත්‍රා පේන්නේ. කල්‍යාණ මිත්‍රු ගුණ Taman ළඟ නැත්තම් එයා අර පප්පදුවාමින් වහන්සේ පස්සක මානුණත හිටපු පප්ප මහ ස්වාමීන් වහන්සේ කියපු දේ පස්සතෝ පස්සන්තෝ පස්සති පස්සන්තං අපස්සන්තෝ පස්සති නපස්සන්තං නපස්සන්ති පස්සන්තෝ ච නපස්සති කියලා උදාන ගාතාවක් ලියලා තිනවා. පස්සන්තෝ පස්සති පස්සන්තං ඇස්සත්තා වූ දකින්නා වූ පුද්ගලයා තවත් ඇස්සති පුද්ගලයෝ දකි. ඇස්සති පුද්ගලයාට ඇස්සති පුද්ගලයා පේනවා. නපස්සන්තෝ ච පස්සති ඇස් නැති අන්ධයෝත් පේනයි. මොකද එයාට ඇස් තියෙන නිසා. නපස්සන්තෝ නපස්සන්ති අන්ධයාට මොනවක්වත් පේන්නේ නැහැ. ඌට පස්සන්තෝචන පස්සති ඇස්චින පුද්ගලයා මේයි කියලා කෙනෙක් පේන්නේ නැහැ. මොකද මිනිහා අන්ධයි. ඒ නිසා තමන්ගේ ඇස් නැත්තම් ලෝකෙම අන්ධයෝ කියලා හිතන්නේ නැවී තයි. තමන්ට ඇස් තියෙනවා විතරක් යනවා මේ ලෝකේ අන්ධයෝ කියලා જાතියක් ඉන්නවා. ඇස්සත්තුෝ කියලා જાතියක් ඉන්නවා. ඒ බව පේන තමන්ට ඇස් තියෙනවා. ඒ නිසා ධර්මයේ යම් ප්‍රමාණයකට ආශ්‍රය කරපු කෙනා ධර්මයේ ජීවත් වෙන කෙනාට මේ ලෝකයේ ඒ තරම් ඔය කියන තරම් කල්යාණ මිත්‍රන්ගෙන් හිග නැහැ. ඒ හිතියට පේන්නේ නැත්තේ කල්යාණ මිත්‍රට ඇස් නැති අනේ ඒ බලන අමනයට ඇස් නැති නිසා. ඉතින් ඒ නැයිද යා කියනවා ලෝකේ කාටවත් ඇස් නැහැ කියලා. ඉතින් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කරන්න බෑ රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවන්ට කියනවා මෙයා ළඟ බඩු තියෙනවා. පුළුවන් තරම් ඇසුරු කරපන් අවජානනය කරන්න එපා. ඒ ඇසුරු කිරීමේදී යම් හේයකින් වනපන්ත සීතාසනිය යගේ කරන්නේ නැත්නම් යම් කොයි ජීවිතේ තම රජ මාලිගාවට ආශ කරයිද? එනිසා වනපන්ත සීනාසනිය යගේ කරන මිනිහට විතර විවේකේ හරහා මේ රාජ මාලිගාව තියෙන වෙහෙස තේරෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍යා අසුරු කරන කෙනාට එතන කල්යාණ මිත්‍යා අසුරු කිරීමේ කලාව දන්න කෙනාට විතරක් පේනනවා අසත්පුරුෂ සංසේවනයේ මොන තරම් දුක් වෙන දෙනවද කියලා. කල් දාගවත් අසපුරුෂ සංසේවනයේ පමණක් ඉන්න කෙනාට ඒක තේරෙන්නේ ඇහෙතන සමාජශීලී වෙන්න වෙන්න මේ ජනප්‍රිය වෙන්න වෙන්න ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙනවා කියන්නේ. නමුත් මංගල දූත ඉස්සල්ලාම කියලා තියෙන්නේ අසීවනාච බාලාණ පළවෙනි මංගලකාරය. දෙවෙනියට තමයි කියලා තියෙන්නේ
පණ්ඩිතානංච සේවනං. ඊසා වැඩේ පටන් ගන්න ඕනේ බාලයන්ගෙන් දුරුවන් වීමෙන්. නමුත් එතකොට ඇසුරු කළ යුත්තේ කවුද කියලා දන්නේ නැතුව බාලයන්ගෙන් දුරුවන් කරන්න බෑ. ඊසා එකට වාංගුවට ගන්න ඕනේ කල්යාණ මිත්‍යා හම්බ වෙච්ච වෙලාවන් අපිට සතුටක් ඇති වෙනවා. නමුත් නිතර ඇසුරු කරනකොට අර දෙවිලී දකින්න කුකුලාගේ කර්මලා මෙවිලී පෙනේ තකසේම සුදු විලා කියලා ඒ කල්යාණ මිත්‍යා පුංචි කළ සලකන එක අපේ ජීවිතේන ලොකුම මුස්පේන්තුව ලොකුම භාග්‍ය සම්පන්න කාරණාව. ඉතින් ඒ නිසා කියනවා භජේත මිත්‍යේ කල්යාණේ. කල්යාණ මිත්‍යා භජනය කරන විවිධ වනසේනාසනේ වනපන්ත සේනාසනේ අගයකරනද නැත්නම් අනිවාර්යයෙන් මාලිගාවට හිත ඇදෙනවා. කල්යාණ මිත්‍යා ඇසුරු නැත්නම් අනිවාර්යයෙන් මේ කෙනාට මේ සාමාන්‍ය ලෝකයේ මිනිසුන්ගේ භජනය එහෙම නැත්නම් පාප මිත්‍ය සේවනය ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ පල්ලෙහාට දෙන ගතිය නැති වෙන්න නම් කොතනක හෝ හොඳම කල්යාණ මිත්‍යෙක් දැනගෙන හඳුනාගෙන දැන් යන්තම් ඇස්පෑ දෙනකොට පේන දර්ශනිකෝ කල්යාණ මිත්‍යෙක් ඇසුරු දැනගෙන ඒ සඳහා සැදී පැහැදී වෙලා අපකප වෙලා කාලසටහනක් අනුව නිසිපත ඇසුරු කළොත් විතරක් පාප මිත්‍යෝ අපිට පොඩ්ඩක් ඉඩ දෙනවා අපේ තියෙන කැපවීම නිසා. නැත්තම් පාප මිත්‍යා හැම තැනම ඇවිල්ලා කොක්ක ගහලා ඇයි අපේ තියෙන දෝෂේ මොකද්ද? ඇයි මේ ළඟදී හම්බෙච්ච අලුත් යාළු ඇසුරු කරන්නේ කියලා මේ ඒ වසුරු හෙළන හැටි. කෙලස් වගුරුවන හැටි හිතා ගන්නවා. ඒ නිසා මනපන්ත දේනාසන ඇසුරු කිරීම නිචපත කරන්න. එහෙනම් දැන් ඒ ඉන්න සීනාසන ඇසුරු කරලා ඒ ලබන පරියංක භාවනා, සක්මන් භාවනා නිචපත කරා. එතකොට අපි වනපන්ත සේනාසනට අගය කරගෙන. එ නැත්තම් මම ඉන්නේ වනපන්ත සේනාසනේ කියලා දැනගෙන ඉන්නේ. දෙක කල්යාණ මිත්‍යා ඇසුර කරනකොට ඒ කාලසටහනට වැඩ කරන්නේ. අනික් වෙලාවල වලට ගිහිල්ලා ඇසුර කරන්න හම්බුනේ නැහැ කියලා කියන්නත් ඒවා වෙලාවට ගිහිල්ලා හම්බු නොවීමෙන් Taman වත නොකර ඉන්නත් ඒවා. වත්ත සම්පන්න වෙන්නේ ආන්නේ දෙක හික්මීමක්. ඒක ප්‍රත්‍යසන්නිසිත සීලයට තමයි වැටෙන්නේ වනපන්ත සේනාසනේ ඇසුරු කිරීම. ඒක ප්‍රඥාවෙන්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ හිත ස්වභාවයෙන් යන්නේ මේ සාමාන්‍ය ලෝකයා නැත්නම් සාමාන්‍ය ගිහි ගෙදර සාමාන්‍ය රජමාලිගාව ඇසුරු කරන එක. ඉතින් ඒ නිසා ඒක දුන්නටමදි කල්යාණ මිත්‍යත්වයේ යෝනිසමංචකාරයෙන් ඒක වැඩි වෙලා ඇසුරු කිරීම තමයි මේ කුංචි රාහුල හාමුදුරන්ට මේ ਸਰවචනාචි මේ ගාථා මාර්ගයෙන් දෙන්නන්නේ මත්තඤ්ඤ හෝසු හෝති භෝජනේ. ඒකත් ඒ වගේ ආහාර ගැනීමේදී ඔය යම් කිසි කෙනෙක් Tamanට ඇසුරු කරන ගම ගෙදර රජ ගෙදර අතහැරියාට පස්සේ ඒ වගේම අර සාමාන්‍ය මිත්‍රයන්ගෙන් ඈත් වුණාට පස්සේ මානසික විකෘතියක් තමයි යා ආහාරයට වැඩියෙන් ගිජු වෙලා මේ පැණි රස කෑම අහරා අරකින් නැති වෙච්ච අඩුපාඩුව මේකෙන් සම්පාදනය කරන කතියක් වෙනවා. ගීක අතහැරපු කෙනාට නැත්නම් නිතර මිනිස්සු ඇසුරු කරලා පාටි යන්න නැහැ, කානිවල් යන්න නැති කෙනා ඊ ගාවට ඒ අඩුව සම්පාදනය කරන තැන තමයි මේ රසම සූළු වැළඳීම. ඒ නිසා ලංකාවේ ඉන්න සංඝයා ඩයබටිස්. ඒක හොඳටම ප්‍රසිද්ධ කාරණාවක්. මොකද ඒගොල්ලන්ට සාමාන්‍ය විවේකයෙන් ලැබෙන අර ආස්වාදේ නැහැ. ගොඩාක් ගන්නෙ ආහාරෙන් තියෙන. ඉතින් ඒක නිසා භ්‍රමචර්ය රකින්න කෙනාට, වනපන්ත සීනාසන ඇසුරු කරන කෙනාට, Tamanta priya මිතුරන් ඇසුරු කරන්න හම්බෙච්ච නැති කෙනාට ලැබෙන අහිංසක විනෝදයක් තමයි රසමසවුරු. ඒක ගිහියෝ දන්නෙත් නැහැ. මේ ව්‍යංජන 32යි ඊට පස්සේ ඉස්රා කෑමකට අවුලුපත් කියලා එකක් දෙනවා. තන්නේ කරසීනි. විනතුනල් වශයෙන් සංගයයි ළඟ තියාගෙන කෑම ටික නොකෑවත් අර අවුල්පත් ටික බෑග් එකකට දාලා ගෙදර හරි යනවා. බන්දල්ට යනවා. ඔබට මතක පාරන බෑග් එකක් ගෙන ඕක මේ ටික දාගන්න. මේ දාන අපිත් එක්ක යනකොට එන්නකො යන්න පිටිපස්සේ අර සල්ලිත් නැතුනට ප්‍රශ්න නැහැ රසම සෝල් ටික ගෙනියන. කෑවට පස්සේ ඩයබටිස්. මේ ශරීරය මේ පැත්තෙන් මිරිනකොට මේ පැත්තෙන් තද වෙනවා. මේ පැත්තෙන් මිරිනකොට මේ පැත්තෙන් තද වෙනවා. කොල්පිට පාගනවා වගේ. ඒ නිසා අර අනුපන්ත සේනාසනයේට හිත හදන්න, කල්යාණ මිත්‍යාසයට හිත හදන්න, භ්‍රමචාරීට හිත හදන්න ශ්‍රද්ධාව උදව් වෙනවා. ආහාරය බොජ මත්තඤ්ඤතාවය පිළිබඳ කියලා දුන්නේ නැත්නම් එයා හිතනවා ඒක ඉතින් සාමාන්‍යයෙන් හම්බ වෙච්ච දෙයනේ. පෙන්ඩස කෑවට කමක් නැහැ. පෙන්ඩස විතරක් නෙවෙයි හයි ප්‍රෝටීන් කොයි එක ගත්තත්
සංඝයාට වෙලා තියෙන. එතකොට භෝජනේ මත්තඤ්ඤු කියලා කියන්නේ ප්‍රමාණය විතරක් නෙවෙයි, ඒ භෝජනේ ස්වභාවික වෙන්න ඕනේ. අඩල කෑම තේරුම් ගන්න ඕනේ. ප්‍රමාණය දැනගෙන ආහාර ගන්න ඕනේ. එහෙම ගත්තේ නැත්තම් ජීවිත කාලිනව ගන්න ගියාම අර කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් සත් පහක ඇති වැඩක් නැහැ. වනපන්ත දේනාසනෙ හිට ඇති වැඩක් නැහැ. භ්‍රමචර්යයට වැඩක් නැහැ. මේ කය සහයෝගය දක්වන්නේ නැහැ. කය අනිවාර්යයෙන්ම නුරුස්නා ගතියක් පෙන්වන්න පටන් අර ගන්නවා. ඉතින් ලේසි දොරැරීමක් තමයි මේ රසමසවුණු. ජානන්ද මහින්ද හාමුදුරුව, මැලේසියෙන් හාමුදුරුව ලංකාවේ පැවිදිච්ච කෙනෙක්. හරිම දක්ෂයි මේ පොඩි ළමයින්ට වැඩසටහන් කරන්න. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කරන්නේ මාසිකව සැරයක් දවසක් පොඩි ළමයි පන්සලට එන්නදලා ඒ ළමයින්ට ඔය සෙල්ලම් කියලා දෙනවා. පොඩ්ඩක් වාඩි කරවනවා. ඛණ්ඩ දෙනවා. ඛණ්ඩ දෙන ඔක්කොම දෙන්නේ සීනි දාන්න නැතුව. හරි ගැසලා තියෙන. ඉතින් හරි කැමැති ළමයි එනවාට. ඉතින් ඒ හාමුදුරුව දෙන කෑමත් හරියට දන්න කෙනෙක් ලව්ව කරවන්නේ. කාලසටහනත් අදන්නේ එහෙම. ඒ ස්වාමීන් වහන්සේමයි කරන්නේ. ඉතින් අත්තම කෙනෙක් ඇවිල්ලා සතුටට කිව්වලු මට එක දවසකට යන වීදම දරන්න දෙන්නයි කියලා. ඉතින් හාමුදුරුව කලේ ඒක වීදම දරන එක නෙමෙයි වැඩි දෙන්නේ මේක පිළිවෙලකට යන්නේ කියලා. ඊට පස්සේ කලෝ හාමුදුරුව කරන දේක් කරන්න මම කරලා දෙන්නම් කියලා. ඉතින් ඒ හාමුදුරුව ඊට පස්සේ කරන්න යනකොට මේ දේවි වේකෙන් පස්සේ ළමයි පුදුමාකාර දඟ වෙලා මොන විදියෙන්වත් කිසි කාලසටහනක් ඉන්නේ නැහැ. දඟලනවලු කුසීර දුනවලු අර කනවා මේ කනවා කියලා බලනකොට අම්මා තේ වලට හොන්නට සීනි දාපු මොනවද රස කැවිල්ලක් දියලා. ඒ වෙනස ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ මුළු දවසම රකින්නේ එළමෙන්ට සීනි දෙන ප්‍රමාණය පාලනය කරලා අර අම්මා දන්නේ නැතුව සීනි පොඩ්ඩක් වැඩි දියලා. කියනවා ඒක හිතා ගන්න බෑ මේ මනසක් අවුල් කරන හැටි. ඒක කියලා තියෙනවා අර මේ ජාතක කතාවකත් මේ මිදි කලා ඉතුරුච්ච රොඩු ටික දීලා අස්සෙින්ද ඒකේ තියෙන සීනි කැවිලා අස්සයාට නැහැට අහ නැතුව දුවල තියෙන හැටි. ඌට ඒ ආහාර වල තියෙන සීනි ප්‍රමාණය සම්පූර්ණ ලිංගික හෝමෝන වැඩි කරනවා. වැඩි කරලා පස්සේ මිනිස්සෙක් පාරට ඒකයි මේ ප්‍රේමවන්තයන් බැරිපුර චොක්ලට් කන්නේ. ඒක අවශ්‍යයි. සීනි අවශ්‍යයි. ඒකෙන් තමයි මේ කාම උද්දීපන ඇති වෙන්නේ. ඒ කරන රසායනික ශරීර රසායනෙ එන්නේ ඒකෙන්. ඉතින් ඒක නිසා මේ චොක්ලට් දීමේ වැලන්ටයින් ඩේට් එක මම හිතුව කොළඹේ දා 13ද කොහෙද 14ද වන්ද ඔය දා ඔක්කොමලා ගෙනල්ලා මට දාක්ෂුක් දෙනකොට මම ඇහුවා මේ වැලන්ටයින් ඩේට් එකට දෙන්නේ හිතුව ඔක්කොමලා දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ මම කොහොනේ අද මේ වැලන්ටයින් ඩේට් එක චොක්ලට් එකක් දෙන දවස ඉතින් තා භෝජනේ මත්තන් යතාවය පිළිබඳව කතා කරේ එක්කනයි. සර්වඥාන්සේ විතරයි ඒකත්. සර්වඥාන්සේ කොච්චර පරිස්සමෙන් පාවිච්චි කරාද කියනවනම් බුදුහාමුදුරන්ගේ 15 චරණ ධර්ම වල එකක් භෝජනේ මත්තන් තමයි බුදු ගුණයක්. වෙන කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා කවුරක්වත් පශ්චාත්තාප වෙන්න එපා. අපි මේ අරයට වැඩිය මම භෝජනේ මත්තන් තාවේ දන්නවයි කියලා කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒක බුදු ගුණයක්. බුදුජානසී චරණ ධර්මයක් විදිහට ඒක පාන්නේ පාවිච්චි කරන්නේ හැමදාම ඒ චරණ ධර්ම ටික ඒ කියන්නේ එදිනදා චාරිත්‍ර ධර්ම ටික හැසිරීම වල බුදු හැසිරීම. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උගන්වන්නේ චත්තාරෝපං චාලෝපේ අබුත්ව උදකම් පීවේ. දක්වනකොට දැන් ඇති කියන්ට විනා බත්පිඩු පහකට කලින් නැතර කරන්න කියලා ඒ බත්පිඩු පහට වතුර බොන්නේ. දැන් මෙච්චර කන්න ඕන කියලා හිතන ප්‍රමාණය බත්විදු පහක් පංචතරෝ පංච ආලෝපේ ආලෝප කියන්නේ පිටට හතර පහක් ආලෝපේ අබුත්වා නොබි නොක උදකම්පීවි. අපේ අම්මා ඉන්නකොට කියනවා උගුරු තිනකම් බත් කන්න එපා. පැටිය කාලා වතුර බොන්න ඉඩ තියන්න නැත කරපන්. ටිකටම කන්න එපා. මොකද අපි ඇටෝම කාපිරි ඇටෝම ගෙදර ගියා වගේනේ මෙතනින් උඩට එනකම්ම කනවනේ. ඉදවසල පුදුම ආශාවක් තියෙනවා මන්දර. මගේ තරුණ කාලේ මගුල් ගල්ල යන්නේ මලකෙවල් වල යන්නේ වෙන මොනවටත් නෙමෙයි. ඇති වෙන්න කනවා. ඒ කෑම වැඩියෙන් කන එක අනික් අයට වැඩි දක්ෂයි කියන එක තමයි තියෙන්නේ. ඉතින් අම්මා දන්නවා ඉතින් මේ කාලේ කණ්ඩත් ඕනේ කියලා උරු කියනවා. කාලා බත් හරහ වැටෙන් දිදි තියන කවම ගලනාලේ කෙලින් හිටියොත් බත්තට කෙලින්ලු හිටින්නේ. ආමාශයට ගියොත් හරහ වැටෙනවා. කෙලින් තියෙන කන් දෙපයි කියනවා. බත්තට හරහ වැටෙන්නේ කාපන් කියලා. ගෙන මෙහෙම ගිහිල්ලා හැරෙන්න තියෙන තැනට යනකම් බලයන් මෙහෙම තියෙන තැන නැතර කරන්න බෑ. ඒතකොට මේ උගුරටත් යනකම් බත්. චත්තාරෝ පංචාලෝපී අවිද්‍යා උදකම් පිවි. මේක කරන්න බෑ කියන අවුරුදු 35ක් පයින් යනවා. කාටවත් තේරෙන්නේ
මන්ද දශකයේදී, ක්‍රීඩා දශකයේදී, වර්ණ දශකයේදී, බල දශකයේදී කාටවත් තේරෙන්නේ නැහැ. හිතන්නේ මේ කන ආහාරයෙන් තමයි බලේ ඉන්නේ. ඥාන දශකයට යන්න ඕන. ඥාන දශකය කියලා කියන්නේ ඉන්ද්‍රිය පරිපාකය. අට ඉන්ද්‍රම් පිළිබඳ සෑහෙන අවබෝධයක් තියෙන නමුත් සමහර ඉන්නවා 80නේ 100 පිරුණත් තාම ඉන්ද්‍රම් මෝරලා නැහැ. තාම ආහාරයෙන් හටගත්ත රෝග අද තියෙන ප්‍රමාණය දිහා බලනකොට අද ඉන්දෙන්ද රෝග වැඩි. ඒ නිසා ඥාන දශකයට ගියත් කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා සම්භාහන විද්‍යාවේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙකුට තමන්ගේ ශරීරයේ නිල ටික තීරුම් අරගෙන තමන්ගේ රුචර්සුකන් ටික තීරුම් අරගෙන ඉස්තු අනුව තමන්ට සිතුවේ වෙනස දක්වන්න අවුරුදු 35ක් මේ යන්ත්‍රය අසුරු කරන්න ඕනේ කියලා. හැබැයි ඒකත් අසුරු කරන්න ඕනේ. ඒක ද්වේෂ කරලත් බෑ, ඒකට වෛර කරලත් බෑ. ඒකට ප්‍රේම කරලත් බෑ. යන්ත්‍රයක් මම මේ පාවිච්චි කරන්නේ මේ පොත්තම දත කරමා මේකයි වෙන වැඩි. මෙන්න මේක දාපුවම මේකයි කියලා අවුරුදු 35 පණින්න ඕනේ කියලා තියෙනවා. මේ අතිපයයේ තියෙන නිල ටික තේරුම් අරගෙන ඒක සම්බහණය කිරීමෙන් සමතුලිත කරගන්න ආහාර ප්‍රමාණය දැනගන්න ව්‍යායාම ප්‍රමාණය දැනගන්න. ඉතින් ඒ නිසා මේ ළමා වයසේදී ඇත්තටම ආහාර වැඩිපුර පාවිච්චි කරාට ඒ ඇති වෙන ඒ ආහාර ජීර්ණ එන්සයිම වැඩිපුර ගලනවා ඒ කාලේ. කටට හොඳට කෙලවුනනවා. බඩගිනි දඟලනවා. නමුත් 40 පෙන්නට පස්සේ අපි ඒ ශ්‍රාව අඩු වෙන්න පටන් ගන්නවා. 50දී අපි එන ශ්‍රාව ප්‍රමාණයට ඒ කියන්නේ ආහාර ද්‍රවීමට එන ශ්‍රාව ප්‍රමාණයට අදාළ ආහාර ටික ගැනීම දතයුත්තක්. ඒ කියන්නේ මහතෙරුණාංශේ අවුරුදු 20දී උපසම්පදා වෙලා මහතෙරුණාංශ නමක් වෙන්න ඕනේ අවුරුදු 40දී. දැන් මම පැවිදි වුණේ 40දී. ඉතින් ඒකට මැට්ටෝනේ. ඉතකම් මේකම මේක වැරදි ඉන්නේ පාවිච්චිද මේක කියන්නේ පැවිදි වෙන අවුරුදු 20 ඉඳලා 20 උපසම්පදා වෙලා අවුරුදු 20ක් මහා තේරුක් කෙරෙක් වෙනවා. එතකොට යා දන්නවා කණ්ඩ ඕන දේ, බොණ්ඩ ඕන දේ මොකද්ද කියලා. ඒකත් අවුරුද්ද ඉස්තු තුනට වෙනස් වෙනා වගේම දවසේ පැය දෙකෙන් දෙකට මේ සූර්යයත් එක්ක තියෙන සම්බන්ධතාවය යනවා අපි ගලන ශ්‍රාව වෙනස් වෙනවා. අන්නේ වෙනස් වෙන ශ්‍රාවානුව වැටුනේ නැත්නම් ආහාර ඒක දිරවීමේදී විශාල අපහසුතාවකටපත් වෙනවා. ඉතින් ඒක දැනගෙන යම් කිසි කෙනෙක් මොනවාර කියලා දෙනවනම් එයා මේ අනිත් කෙනාව පාලනය කරන්න කියන එක නෙමෙයි කියන්නේ. මේ ආහාරයේ ඕජාව පිණිස පාවිච්චි කරපන්. එහෙම නැති වුණොත් ආහාරයෙන් තමන් අපහසුතාවටපත් වෙනවා. ඒ නිසා ප්‍රොෆෙසර් ලිලි සිල්වා පොතක් කියලා තිනා සියෙන් දිවෙන් සිය දිනසගෙන මේ දිව පිනමීමට යෑම නිසා අද අකාලේ මරණ ප්‍රමාණය පොලිඩෝල් බීල මරණ ප්‍රමාණයට වැඩිය වැඩි. තුවක්කුන් විදිචාවන මරණ ප්‍රමාණයට වැඩිය වැඩි. පිළිකාවලින් වඩන ප්‍රමාණයට වැඩිය වැඩි. ඒජ් වලින් වඩන වැඩ ප්‍රමාණයට වැඩිය වැඩි. ආහාර ටික දැනුත් කරනවා. නමුත් එයාට තේරෙන්නේ නැහැ මේ තමමයි වහකන්නේ කියලා. ඉතින් තමයි බුදුහාමතුරු මේ කියලා දෙන්නේ පුංචි රාහුල හාමුදුරුවෝ. ඉතින් පුංචි රාහුල හාමුදුරුවෝ අපි වයසින් අවුරුදු 50 ගිය කෙනෙකුට වගේ මොහුකුරාගේ වයසක් නැති වුණාට මේ පුංචි උනාට හාමුදුරු කෙනෙක් පුංචි කළා සලකන්න එපයි කියලා තියෙනවා. ගින්දරටයි සර්පයාටයි රාජකුමාරටයි හාමුදුරුවන්ටයි නම් පුංචි කළා කියලා හිතන්නේ යන්න බා වරද්දා ගත්තොත් ආයෙ ඊට පස්සේ ඉතින් ආයෙ බේත් නැහැ. මේ හතර දින ඇසුර කරනකොට පුංචි කියලා ගින්දර පුංචි කියලා සෙල්ලම් කරන්න යන්න එපා. සර්පයා පුංචි කියලා සෙල්ලම් කරන්න යන්න එපා. හාමුදුරුව පුංචි කියලා නැත්නම් සීලවන්තයා පුංචි කියලා රාජකුමාරයා පුංචි කියලා කොයි තැනේදී අලුවසාදාලා නැගිටින කියන්න බෑ නෑ වාගේ. ඒ නිසා බුදුහාමුදුර රාහුලාමරට නිකන් බයින් වගේ තමයි කතා කරන්නේ. අවුරුදු 50ක් වෙච්ච එක වගේ මේ බෝධිනේ මත්තන් යුතාවියත් පොඩ්ඩක් කල්පනා කරලා තියාගන්නයි කියලා කියනවා. ඒක බුද්ධ විෂය. නැවතර තමන්ගේ අති මේ ඌ කෞරස පුත්‍රයෙකුට කියලා දෙනවා වගේ කියලා දෙනවා. එහෙම නැත්නම් මෙව්ව අපි හිතන්නේ පෞද්ගලිකත්වයට ඇඟිලි තැබීමක්. කන පතරත් ඇඟිලි ගහන්න එනවා. මේ කැලේ රාවන්දිවට මේ ගුරුරෙකින් දි අහනවා මදිවට කණේකටත් කන්න දෙන්නේ නැහැ කියලා නේ. ඒක එහෙම නෙමෙයි. උඹ දැනගනින් කියලා කියන්නේ. භෝජනේ මත්තන් යුතාවේ තමයි දැනගන්න ඕනේ කියලා. ඒක නිසා මේ මුගතනේ කිටනම් මේ විපස්සනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා. විපස්සනා කරාට මේ සාමාන්‍ය බුද්ධිය නැත්තම් මේ වටින වස්තුව දාලා තියෙන භාජනය හොඳ නැත්තම් මේ ධාතුන් වංශේ උනාට කරඬුවක් නැත්තම් ධාතුන් වංශේලා හිටින්නේ නැහැ ඒක. සිංහ තෙල් දාන්න හොඳ නැහැ මේ මැටි භාජන වල. ඉවරතරම් භාජන වල දාන්න ඉතින් සිංහ තෙල් වගේම භාජනේ වැදගත්. ඒක නිසා මේ දෙක අතර සම්බන්ධතාවයේදී අද බටහිර බුද්ධ ආගම මේව සලකන්නේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයයක් ගැන වනපන්ත සේනාසනයක් ගැන ආහාර මත්තන් යුතාවයක් නැහැ. ඒගොල්ලෝ ඉන්න ලෝකේ දක්ෂම කල් මේ විපස්සනාව දන්න කෙනා ඇවිල්ලා සම්මන්ත්‍රණ ශාලාවක
එයා පැය භාගයක් ඇසුරු කරොත් නැත්නම් සුමාන 6ක් ඇසුරු කෙරුවොත් මගේ පෞරුෂත්වය වෙනස් කර ගන්න පුළුවන් කියන එක බෙන්නන්න හදන්න. නමුත් මේක එහෙම එකක් නෙමෙයි. මේක දුරදි කියන ගමනක්. ඒක නැත්නම් තමන්ගේ ජීවිතා වෘත්තියේ කැපවෙන්න ඕන දෙයක්. කැපවෙන්න ඕන දෙයක්. ඒ නිසා ලංකාව වගේ රටක අපට මේ තාමාරණ සිනාසන දැක් ගන්න පුළුවන්කම. ඒ වගේම ඔබට අප වෙලා කැප කරලා ඉන්න මිනිස්සයෝ දකින්න පුළුවන්කම. ඒ වගේම මේවා ටිකක් ගරු කරන අගය කරන මිනිසෙන්ට ගරු කරන පැරණි ආචාර ධර්ම කියනවා සාමාපේ පද්ධතිය. ඒක කවදාකවත් මේ අතිරූපදේශින් එහාට නැහැ. යොවයිටි නිවන් දකින්නත් ආතයි. විපස්සනාටත් ගරු කරන හැබැයි මේ පසුබිම නැහැ. ඒක මේ බුදුන් පණිසාංශ කියනවා කවදානම් මෙවැනි අගයන් ආඩම්බරයන් බටහිරට යයිද කියලා. යනකම් සංඝයා පිටන්නේ නැහැ. සංඝයා කෙනෙක් මුල් බහින්නේ නැහැ. ඒක එතකන් නිකන් કૃතිම කවුඩාරම් ගහගෙන ඉන්න පුළුවන්. සංඝයාට වසන්ට ශාසනයක් පවතිනට සංඝ රත්නයක් තියෙන්න මේ පරිසරය අවශ්‍යයි. සංඝ රත්නයේ පරිසරය අවශ්‍ය වගේම පරිසරයට සංඝ රත්නය අවශ්‍යයි. ආනීයික සම්බන්ධ වෙලා පවතිනකොට ගිහියොත් පැවිද්දොත් දෙපිරිසම මේක දන්නවනම් උපවඤ්ඤාඤ්ඤ නිශ්චිතා ආරාදයන්ති සද්ධම්මං දෙන්න දෙන්නට කෙරේ පිහිටීමෙන් මේ සද්ධර්මේ වැඩෙනවා. කවදාකවත් අනිව නිවන් දකින්න බෑ. කියන්නේ නම් එහෙම තමයි. මයින් බී මයින්ඩ්ෆුල් ඇන් මයින්ඩ් යෝර් බිස්නස් කියලා. නමුත් මේ පරිසරයත් එක්ක එහෙම නැත්නම් මේ සදාචාරාත්මක වගවීමකින් තොරව සංසන්දනාත්මකව සාපේක්ෂව මේ නිවන අවබෝධ කරන මිසක්කා තනියමදලා මේ දේ කරලා දැනගන්න බෑ. ඒ නිසා මේක එක බණක් කාල වෙන දෙයක් නෙවෙයි, එක රැකින් වෙන දෙයක් නෙවෙයි. පරිසරයත් එක්ක අනුයාත වෙන්න ඕනේ. අනුයාත වෙලා දෙක සංසන්දනාත්මකව තේරුම් අරගෙන හොඳින් වඩා හොඳ තේරුම් ගැනීමේ ඒ න්‍යාය දැම්මට පස්සේ අපි හැම කෙනෙකුටම මේ අද ඉන්නවට වඩා හොඳින් මේක කළ හැකියි. උගා කොඳින් නෙවෙයි, ටිකක් හොඳින් කළ හැකියි. අපි කෙනෙක් වඩා හොඳින් කළ හැකියි. අන්නේ වඩා හොඳින් කරවීමට එදා සර්වචනාංශේ රාවල් පුංචාම්රණ දීපු අධ තොරතුරු අදාපිට අදාළ නැතිනේ. ඒ කිලින්ම අදාළයි. අන්නේ අදාළ වෙන තාලෙට වටහ ගන්න තාලෙට තමන්ගේ මනසමතාන්තර වෙනස් කර ගන්න පුළුවන් නම් අපි කියනවා යෝනිසු මනසකාරය කියලා. ඉතින් එවැනි යෝනිසු මනසකාරයක් පහළ වීමට අවශ්‍ය කරනව පසුබිමැති මේ පින්වත් පිරිසට අද දවසේ ධර්ම දේශනාවත් ඒ යෝනිසු මනසකාරයේ පින්ච හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාත් එක්කම දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. දී අපි පින් අනුමෝදන් කරන්න ඉස්සෙල්ලා එව නැත්තම් දේශනා සමන් සතිවාරේ સમાપ્ત කරන්න ඉස්සෙල්ලා මාර්ගන කරනවා කාටවි ධර්ම සාකච්ඡාවක ස්වරූපේ කියන්න කරන දෙයක් තියෙනවා නම් මේ ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ නැත්තම් මේ අවස්ථාව ඇහැට ප්‍රශ්න ප්‍රකාශන කිවිචු දා තිනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. ඉතින් නැත්තම් අපි ඊත්තාවතාචාදී කාථා සජ්ජායනා කරලා අපි දේශනා ශ්‍රවණ සචිවාරය සමර්ථ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් එනවා පින් පෙමිනීමට අනුමෝදනා හිමි.